අයිබෝුවන් හැමදනාටම අදත් මමෝගොලන්තෙක්ක කතා කරනවා මේ ඉතාල්ලි භාෂාව මුලසිට සරලව කියල පාඩම් මාලාවක් අරගෙනවා. මේකෙදී වාක්්‍ය කණ්ඩ අලුතෙම්ම ඉගෙනගන්නායට එදිනෙදා ජීවිතේදී භාවිතා කරන. කන්්ඩ මම කතා කරා ෆ්්‍රාසි ජෙනරාලි හෙමනැත්තං සාමාන්‍ය වාක්‍ය කන්්ඩ කියනයටතේ වීඩියෝ එකක් කලි නුද්ගෙනවා අද මේ ඒකෙම දෙවනි වීඩියෝ එක ඔගොලු සමහරාය ඉල්ල තිබ මේ වගේ වාක්‍යත්මට දෙන්න කියලා තිං වැඩි විස්තර නැත්තුව වෙන අපි අදපාඩමත් පටන්ගමු. මත්තක තියාගන්න දෙයක් තියෙන මේ. හැම වාක්‍යයක්ම ඔගුලන්ට පේනවාද වචනයක් විතරයි සමහර වෙලාවට තියෙන නමුත්. ඒවා මේ ඉතාලි භාෂාවේ වාක්‍ය විදිහට භාවිතාවෙන විදි. මේවා නිවැරදිවම ගොඩ නග්ඩනං ඕගොලො ක්‍රියාපද පිළිබන්ඳව එතකොට සර්වනාම පිළිබඳව නිවැරදිවම දැනගන්න ඕනේ. ඒවා හරියටම දන්න කෙනෙක්ට මේආකාරේ වාක්‍ය කණ්ඩ නිවැරදි විදිහට හදාගන්න පුළුවන් අපි බලමු පලවෙනි එක, වියනිතුූ ඔයා හමනත්තං උඹසාමාන්‍යයෙන් ඉන්ෆෝමල්ල යටතේ මේවා භාවිතාවන්නේ වියනිි කියල කියන්නේ ඔබ කියන තේරුම තු කියන එක යටතේ තමායිදිල තිෙන්නේ එකැනේ එන්න කියන තේරුම දෙන්න. එතකොට වියනිික්වා කියල කියන්නේ මෙහෙන්න කිය තේරුම ා කියල කියන්නේ මෙත්තන හිිය කියන තේරුම දෙන්න භාවිතා කන වච්චිනය එක නිසා වියනිිවා මෙහෙන්න. ප්‍රේන්දිි කියලා කියන්න ගන්න කියන තේරුම දෙනවච්චනය ප්‍රේන්දිි මෙන්න මේකත් ඒක ගන්න කියන තේරුම දෙන්න අප මේ වි දිහර භාවිතා කරන්න පුොළුවන් එක්කෝ ප්‍රේන්දිි ලෝ එහෙමනැත්තං ප්‍රේන්දිිලා දැවගොල බලන ැතියයි මේ ප්‍රේන්දිි ලෝ කියල එ එකකො ඉල්ලා කියලා එැකුයි දෙක් කියෙ දෙන්න කියලා. අපි ගන්නදේ මස්කීල එහමනතන් පුරෂ ලින්ග දෙක්. විදිහට යදෙන නාමපදයක් නම් ප්‍රේන්දී ලෝ කියන එක තමා භාවිතාවවෙන්නේ. එතකොට ගන්න කියනදේ ලා කියල භාවිතාවන්නේ ස්ත්‍රීලිංග විදිහට යෙදෙන පදයක් නම්මං උදාහරණයක් විදිහයට මෙන්න මේක ඔගොලන්ට කියල දෙන්නම්. කෞරහරි කෙනෙක් පොතක්කිල්ලනවා. පොතට ඉතාලි භාෂාවෙන් කියන්නේ ලීබ්‍රෝ කියලා. එතකොට ලීබබ්‍රෝ කියලලා ඕ අකුරෙන්ඉවර වෙනසා ඒක මස්කීලෙන් නෝමියකක් නාම පදයක්, මේ නෝමියක වෙනුවට අපි ලෝ කියන පදය දාළ තමා කියන්නේ තොට මස් කියල නිසා ප්‍රේන්දි ලෝ කියලා යෙදෙනවා. අපි හිතමු කවුරහරි පෑනක් කිල්ලනවා. එතකොට පෑනට කියන්නේ පෙන්න්න කියලා. පෙන්න්න කියන පදේ ස්ත්‍රීලිංග පදයක් විදිහට තමා යිතා අලිභාෂාවය දෙන්නේ. ඒ නිසා ලා කියන පදේ තමයි වෙනුවට යෝොදලා ප්‍රෙන්දිලා කියලා. අන්න ඒ වෙනස නිසා තමයි ප්‍රේන්්දිී ලෝ හෙමනත්තම් ප්‍රේන්්දිලා කියලා යෙදෙන්නේ එතකොට මේ ඒක ලෝලා යෙදන්න එතනද ඒක කියන තේරුමඉ කියන තේරුම ගන්න ඒක ගන්න කියල තමයි මේකෙන් තේරුම විදදිහට යෙදෙන්නේ. ව ව කියල කියන්නේ යන්න කියන්න තේරුම හැට මේ හැම එකක් මොගල නැවතත් කියන්න තුූ එහෙමනැත්තං ඔබ. උඹ කිය තමා සාමනෙන් අපි ලඟින්ම්ම ඉන්න කට්ටය කතා කරන විදියක්ම එකකන්ෆෝමල් ඉතාලි භාෂාවේ යූ කියන ඉංග්‍රීසි පාදය තමයි මේකට භාවිතාවෙන්නේ සිංගෝලා අඩි විදිහට වායි කියන ඉට අදාලව වර්බෝ එක ක්‍රියාපදය කොනිියුගාරය වෙලා එකැන සම්බන්ධ වෙලා. වයිල්ලා දැන් ඔගලන්ට මෙතන පේනවල්ලා එකක්. මේල්ලා එක උඩින් ඉඩිකැල්ලක් තිෙන එක අච්චේන්තු එක මං එක කියලා දීලා තියෙනවා. වයිල්ලා කියලකිව්වහම තේරුම දෙන්නේ අතන්ට යන්න කියලා කිය. අතන යම් කි්‍රස්තැන අපෙන්ඩ අතන කියල. වයිලා අතනට යන්න කියන තිෙන. මේක තවත් විදිහකට කියන්න පුළුවන් වයිදිලා කියලා. වයි දිලා මේ දෙකේම තේරුම දෙන්නේ අත්තන්ට යන්න කියන තේරුම. එක්කො වයිලා එහෙම නැත්තං වයිදිලා. පලිෂි පිරිසිදු කරන්න කියන තේරුම දෙන වච්චනය පලිෂි කියල තමායි යෙදෙන්නේ. පලිශිල්ලා පලිශිල්ලා එක අනේ අත්තන පිරිසිුදු කරන්න මෙතන නෙමේ නොංකවා මෙතන නෙමි පලිශිල්ලා අතන පිරිසිුදු කරන්න මේලා එකක්ේ දී එතනද මත්තකතියාගන්න මෙවා පට ලෝගන්න පාල්. ේතතු එකහමනත්තම් පොඩිරිගෑල කොඩිින් ආ අකුරයදිලා තියෙනවනං ඒක ලා කියන තේරුම අත්තන කියන තේරුම. මෙන්න මේකත් ගොඩක් වැදගත්වෙනවා රක්කෝ රෝEත GI ප්‍රනන්ස් කරන්නත උච්චාරණය කරන්න නිවැරදිව ඉගෙනගන්න රකෝ අහුලන්න කියන තේරුම තමයි දෙන්නේ. රකෝල්ි තුත්ෝ ඔයා තමා වැට්ටි වුව එක නිසා අහුලන්න ඔක්කොම රක්කෝයිී තුුත් රකොයිි තුුත්ෝ තුත්්තෝ කියන්නේ ඔක්කොම කියන තේරුම බුතා බුත්තා මෙන්න මෙත්තන දිීත් මත්තක තියාගන්න අපපි මංකලිින් ලෝලා කියල දුන්න අයිතකට බූත්තා ලෝ කියන්නේ මස්කීලේ මොකක් හරි දෙයක් විසි කරන්නෙන පුරුෂලිංග විදිහයටට යෙදෙන නාම්පදයක් ඉදිලා දෙයක් විසිකරන්න කියෙන නම් බුත්තා ලෝ ලිබ්‍ර එකක් බලන්න බුත්තා ලෝ කියලා කියන්න පුළුවන්. බුත්තාලා කියලා කියන්නේ විසිකරන්න ඒ ස්ත්‍රීිග විදධර අපපි කතා කරපු නාම පදයක්. බුතා tuttoතා මේ කියන්නේ ඔක්කොමටික විසිකරන්න කියන තේරුම බුත්තා tutto අක්කෝදති අක්කෝති අකෝමෝදති කියල කියන්නේ වාඩි වෙන්න කියන තේරුම අක්කෝමොදති බලන්න මේ වගේ වෙලාවට වෙනක්වා අක්කෝමොදති නැතං සේදිිට සේදිිති කියනෙකත් අපි භාවිතා කරන්නා වාඩි වෙන්න කියල කියන්නනික්වා අක්කෝමොදති එමනතං සියදිිති ඔය දෙකම භාවිතා කරන්න පුළුවන් එන්ත්‍රී මෙන එන්ත්‍රී කියල කියන්නේ ඇතුලට එන්න එන්ත්‍රාරේ ගැන එන්ට එහෙමනත්ත ඇතුළට එන්න කියන තේරුම දෙන පදය මෙන මේ වගේ වෙලාවල්වදි අපිසා සමහර වචන පාවිච්ෂ කරනවා පේගෝ කියන වචචනය ඒකෙත් කියන ප්‍රේග ප්‍රයේගෝ කියල අපි කියනවා එකෙන යායට අවසර දෙනව ඇතුළට එන්න. එන්ත්‍රී කියන භාච්චනය භාවිතා කරන්නේ එක නිසා ඇතුළට එන්න කියන තේරුම දෙන්නේ අමතරව මේ වගේ වචනත් භාවිතා කරන්න පුළුවන්. පේග විස්තර කරන්න එහෙමනැත්තං පැහැදිල්ලි කරන්න කියන තේරුම තව මේෙත් දෙන්නේ අපිටකට විස්තර කරන්න න ොකක්ද උනේ අපි මොනාද වෙන්නේන්නේ වගේ දේවල් ස්පේග ස්මති ස්මති මතක දග මේ ස්මෙති කියලා කියන්නේ නවත්වන්න කියන තේරුම මතර තියාගන දැන් නවත් අන්න කියලා කිව් හම අපිට සාමානය මතක් කරලා මොක කරි කතාවක් නවත්වන්න කතා කරකිරන්න දෙයක් අදැගවා නවත් අන්නෝක ඇති න්නේ විදදිහට කියනකොට තමයි මෙන්න මේ හම නැත්තන් කවුරය අඩනවා අපි බලන්න ස්මේත්තිති දිපාන්ජරේ ස්මේත්ති එමන ස්මේත්තිදදි පියාන්ජරේ එකනේ අඩන එක නවත්තන්න කියලා තමා කියන්න දැන් අප එතම වාහනයක් නවත්තන්න කියලා එතකොට මේ ස්මේත්ති කියන එක භාවිතා කරන්නේ නෑ සාමානින් ෆේර්මා. මන් ෆෙර්මි කියන එක තමන් අපි භාවිතා කරන්නේ ෆෙර්මි ලමක්කින ෆේර්මි ලමක්කින මතකතියාගරන්න මේවා ගොඩක් වැදගත්වෙන හම ැත්ත ඔකොළො මේ පට ලෝගන මේ වචචන ඔක්කුම එක සමාන තේරුන්දුන්නට යෙදෙන තැන්වලදි යෙදෙන විදිහ වෙනස්වෙනවා එහම නැත්තන් ඕගොල්ලෝ හැම වචනයටම මේ හැම වා්‍යක්ටම මේ තේරුම දෙන්න මේ වචන භාවිතා කරනා එහෙම වැරදිී ඒකයිම මේ වච්චන දෙක්ක මාරගන කියල දු ස්මේත්ති කියලකිව්ූහම නවත්තන්න කියන තේරුම දෙවා හැබැයි කතා කරන එක හෙමනත්තං අඩනය කන්නේ වගේ දේවල් වට ෆේර්මිකිව්හම මාකින එකකින වාහනයක් වගේ දේවල් එහමනැත්තා අපිට සමහර වෙලාවට කරකරන්න වැඩක් වුනත් නවත්තන්න කියල කියන එකට භාවිතා කරන්න පුළුවන් ජීර ජීර කියල කියන්නේ හරවන්න එහෙමනතං හැරෙන්න්න කියන්න තේරුම දෙන බලන්න ජීරවුම් පොඩක් හැරෙන් මේ උන් පෝක් කියලා කියන්නේ පොඩ්ඩක් කියන තේරුම දෙන්න ඉතාලි භාෂාව යෙදන වචනය ජීරවම් පෝ පෝයි කත්ෙක් එක අපපෝස් ටොෆිය එක තමවඩීන්ය දෙන කමයික තමායියදන්නේ චීරඋම් පෝ පොඩ්ඩක් හැරෙන් කියන තේරුම තමයිමකන් දෙන්නේ. කිවදී. මේ ක්‍රියාපදෙත් අපිනිිත්‍රම දන්නවා නමුත් මේකින් යෙදෙන දේවල්ිකක් කතා කරන්නා. කිවදි කියලා කියන්නේ වහන් එමනැත්තම් වහගන්න කියන තේරුම දෙන්න ක්‍රියාපදය කිවුදිලාපෝර්තා කියලා කිව්වහම දොර වහන්න දොර වහගන්න කියන තේරුම දෙනවා කිවදි ලපෝර්තා. කිව්දි ල ෆිනේස්ට්‍ර කැමති දෙයක් කියන්න පුළුව. නමුත් මෙන මේක කියමනක්. තිල් බෙක්කෝ කිවදිති ඉල්බෙක්කෝ මේක සාමානයෙන් භාවිතාගන්න කටට තර හම ගියාමතා මේක භාවිතා ගන මමතින් කියල දෙන්න හිතුව අවෝගොල් අන්ට කිව්දිතිල් බෙක්කෝ කියලා කියන්නේ බෙක්කෝ කියලා කියැන්නේ හොට කියන තේරුම දෙන්න නමුත් මෙතනදි මේ කියමන ගන්නේ කටවහ ගන්න කියන තේරුම ගන්න කිව්දිති ඉල් බෙක්කෝ මේ සාමාන්‍යෙන් කාටවත් කියන්නේ යන්න එපා කේන්තිම ිය ඇ ගයාාම තමයි එක භාවිතාාව වෙන්න හෙම නැත්නම්. අපි සාමනෙන් කටවහගන්න කතා කරන්න එපා කියලා කියන්න මෙන්න මේක තමා භාවිතා කරන්න එත්සයිත් සිිත්තා. ස්ථයි ජීත්තා. ස්ථයි ජීත් අක්ගලා කියන්නේ කටවහගන්න කියන තේරුමෙන සද්ද නැතුව ඉන්න කියන්න කටවහ ගන්න ඔ කොම එකටවයන්නේ තිය තේරුම දෙන්න තමා මේ භාවිතා කරන ඔයා කටවහගන්න පොඩ්ඩ අන්න එක. ලස්ශමි ඉන් පාචේ. ලශෂමි ඉන් පාචේ මට පාඩුවේ ඉන්න දෙන්න කියනෙ එක තමාමෙන් කියන්නේ ලශශමීන් පාේ. මේකත් මත්තකතියාගන්න මේ මී එක වෙනස් කර අපිට මේ විදිහැත් කියන්න පුළන් මිලශශි ඉන් පාචේ. එක් කොලාශශමි ඉන් පාචේ. එහමනත්තා මිලාශීන් පාචේ මේ දෙවිදිහටම මේවාක්‍ය කියන්න පුළුවන්. නොන් දිස්තුර්භාර්මී. නොන් දිස්තුර්භාර්මී එක මට කරදර කරන්න එපා. කවරහරි මොනාහරිදියක් නිත්තර මහලා කරනකොඩ දිස්තුර්භාලය කියල කියන්නේ කරදර කරනවා කියලා කියන්න ගන්න වේර්බෝය එක මේක ඉස්සරහට නොන් කියල දැම් මහම එපා කියෙන එක එනවා. මී එකන්තිමටඇ වැටිල තියෙනවා එනිසා මට කියන තේරුම දෙන්න තමයිඉදිල තියෙන. නොන් දිස්තුෘර්භාර්මි කියල කියන්නේ මට කරදර කරන්න එපා කියන තේරුම. කිය කෙල්ලෝ කියල්ලෝ කවදේ එමනතන් කෞු්දේ මනුස්්‍යය ඒ මනුස්්‍යය කෞු්ද කියන එක තමයි මේ කිය කවෙල්ලෝ කියලා අහන්නේ ඒම නැතු අපි ළඟ ඉන්න කෙනෙක් නම් මෙ දැ මෙත්ත නැදදි කොෙල්ලෝ කි්වාම එක්කොක් ඇවිල්ල ගිය කෙනෙක් අපි අඳුරන්න එහමන තැන ඇත ඉන්න කෙනෙක් අන්නඒ ගැන තමයි අහන්නේ අපි ලඟින් කෞුරහරි කෙනෙක් ඇවිල්ල ඉන්නකොට අපි පෙන්න ලහන්න කිය කස්තෝ කිය කස්තෝ. මේකත් මතක තියාගන මේ කස්තෝ කෙල්ලෝ වෙනස් වෙනවා නාමපදය ස්ත්‍රීලිංග පුරුෂලිංග වෙනකොට අපහිතමු. පිණිමි කෙනෙක් ඇවිත්තින්න නං අපි කියෙක්වෙල්ලෝ හැමනැත්තං කියවස්ටෝ ගැනු කෙනෙක් නම් කිය කෙල්ල කිය කස්ථා වෙනවා අන්නේ වගේ වෙනස්කමුත් තියෙනවා ඉගෙනගන්න ඕනේ තවත් මතකතියා ගන්න කරුණා කරලා කියන එකට අපි භාවිතා කරනා මෙන්න මේ වචනතුන පpiaace හමනැ ප කොෙසිය කොෙසිය පව piecieහමන ප කොතෙසිය කියන මේ වා්‍ය තුනේම තේරුම වෙන්නේ කරුණා කරලා කියෙන ඉතින් ඔගොලට සමහරවෙලාට වාක්‍යවලට යෙදෙන් ඕනු නොහම මේ භාවිතා කරන්න පුරදුවෙන්න. අදත් මමෝගොලන්ට වාක්‍යකණ්ඩ දාසයක් ගෙනවා නමුතීට අමතරවත් වාක්‍යකණ්ඩ තියෙනවා විස්සක් විතර වා්‍ය කණ්ඩ තිවා මම එදිනෙදා ජීවිතයේ දියගොලන්ට අවශ්‍ය වනේවා ඉතිං අද පාඩමත් වැදගත්වෙන හෙනං ආයත් තලුත් වීඩියෝහෙකින් හම්බනකං හැම දෙෙනටම ආයුබුවන්.